ආශිභෝ වේවා. සුබ දවසක් වේවා ඔබට කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ සුන්දරත්වයෙන් යුක්තව ගත කරන්න අපි බොහෝ දේවල් කැප කරනවා. සුන්දර අනාගතයක්, සුන්දර ප්‍රාර්ථනාවක් අපේ ජීවිතේ හැම මොහොතකම තියාගෙන සුන්දර පෞල් ජීවිතයකට මං හිතන්නේ වටපිටාව හදන ඔබට අදත් වෙනද වගේම වටිනා කියන බොහෝ දේවල් ලබා දෙන අපි සූදානම්. මේ සුන්දරත්වය ගැන කතා බහ කරනකොට පෞල තුල නම් මේ සුන්දරත්වය අපිට දකින්න පුළුවන්කමක් තියෙන්නේ අපේ දරුවන්ගෙන්. ඒ දරුවන් නූතන යුගයත් එක්ක, නූතන ක්‍රමවේදයත් එක්ක අපි කොහොමද නිසි විදිහට දරුවන්ව කළමනාකරණය කරගන්නේ. අද දවසේ අපි කතාබහ මෙලෙසින් අපි ආරම්භ කරන්න හිනම් සූදානම්. ඔබේ නූතනයේ ඉන්න දරුවා ගැනයි මේ කතාබහ කරන්නේ. ඉතින් හැමදාමත් වගේ මේක කතාබහ කරනකොට මානසික පැත්තෙන් කතාබහ කරනා වගේම කායික පැත්තෙන් කතාබහ කරනා වගේ මනෝ විද්‍යාත්මක පැතිකඩත් ඔස්සේ කතාබහ කරනකොට මනස පිළිබඳව ඉතාම හොඳින් කතාබහ කරන්න අපි සූදානම්. එසේනම් හිතවතුනේ තවත් කාල වේලාව ගත කරන්නේ නැතුවම සූදානම් අපි අද දවසේදී කවුද අපි මැදිරියට එකතු කරගත්තේ කියලා ඔබට හඳුන්වා දෙන්නට මේ මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකාව වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් රත්නා පුෂ්පකුමාරි මහත්මිය බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන්. අද අපේ කතාබහ නූතන යුගයත් එක්ක වෙනස් වෙලා ඉන්න දරුවව නිසි විදිහට කළමනා කරගන්නේ කෙසේද කියන කාරණාව. මේක මේ හරි අපූර්ව විදිහට අපිට කතාබහ කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද මේ කාලේ නම් දරුවෝ ගැන කතාබහ කරන දරුවෝ වැඩිපුරම නිවසට වෙලා තමයි ඉන්නේ. එතකොට අම්මලා වෙනදට දැක්කට වඩා වැඩි වෙලාවක් දරුවන් එක්ක ගනුදෙනු කරනවා, කතාබහ කරනවා. බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ දුර්වලතාවයන්, අවස්ථාවන්, හැකියාවන් මේ හැම දෙයක්ම හඳුනා ගන්න හොඳ කාලයක්. කොහොමද නූතන දරුවා ගැන ඔබතුමියගේ තියෙන විශ්ලේෂණය? නූතන දරුවා ගැන කියනකොට අපි දන්නවා අපි ජීවත් වෙන්නේ තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකෙක. ඉතින් ඒක නිසා දරුවා විතරක් නෙමෙයි මහාර්ග ඔබ මම අපි සියලු දෙනාම තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකෙක තමයි ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට මගේ ළමා කාලය, ඔබේ ළමා කාලය, දැන් ඉන්න දරුවෙක්ගේ ළමා කාලය දිහා බැලුවොතින් සම්පූර්ණ වෙනස්. අන්නේ වෙනස්කම අපි ඉස්සෙල්ලම වැඩිහිටියෝ තේරුම් ගන්නට ඕනේ. එහෙම නැත්නම් මම කිව්වොත් එහෙම අනේ මං පුංචි කාලේ නම් ඔහොම නෙමේ, අපිත් ඉති ළමයි විදියට හිටියානේ, අපි ඒ ළමා කාලේ නම් අපි ඕවා කළේ නෑ කියලා කිව්වොතින් ඒක මං හිතනවා නිෂ්ඵල දෙයක්. මොකද හේතුව මගේ ළමා කාලේ මං අහපු, මං දැකපු, මං කරපු, මං ඉගෙන ගත්ත මේ සියලු දේට වඩා වෙනස් ලෝකයක් තමයි දැන් දරුවට තියෙන්නේ. දැන් අපි දැන් නූතන දරුවාට අපි කියන්නේ ඩිජිටල් දරුවෙක් කියලා. ඉතින් ඒක නිසා දැන් උදාහරණයක් විදිහට මහර්ග සමහර වෙලාවට අදටත් අපිට හරි විදියටම කල්මනාකරණය කරගන්න බැරි සමහර විද්‍යුත් යන්ත්‍ර ජංගම දුරකථන වෙන්න පුළුවන්, සමහරට පරිගණකයක් වෙන්න පුළුවන්, දරුවෝ නිකම්ම ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හිතා ගන්න බෑ සමහරට මාස ගණන් වල අවුරුද්ද දරුවා ඉතාම අගේට මේ සමාජ මාධ්‍ය පවා දුරකථනේ දුන්නාම හරියට මම කුසේ ඉන්නකොට මේ පිළිබඳව හදාරලා තියනවා වගේ ඉබේටම ඒ අයට ඒක ක්‍රියාත්මක කරවන්න පුළුවන්. සමහරට අපිට ඒක අමාරු වෙන්නට පුළුවන්. එතකොට අපි පළවෙනියම තේරුම් ගන්න ඕනේ නූතන දරුවා අපේ ළමා කාලේ හිටපු දරුවා නෙමෙයි කියන එක. ඒක නිසා එතන අපිට සම්පූර්ණ වෙනසක් තියෙනවා. එතකොට කොටිම්ම මාර්ග අපි කාපු දේවල්ද මගේ ළමා කාලේ දියා බැලුවොත් මම ගල්ලෑල්ලේ ලියපු කෙනෙක්. මම දන්නේ ඔබ ගල්ලෑල්ලේ ලියලා තියනවද කියලා. මට හොඳටම විශ්වාසයි ඔබ ගල්ලෑල්ලේ ලියපු කෙනෙක් නෙවෙයි කියන එක. ගල්ලෑල්ලේ කියන එක දැන් කෞතුක වස්තුවක් වගේ සමහර අය දන්නෙත් නැතුව ඇති. හෝඩිය පන්තියේ ගල්ලෑල්ලේ ලියපු කෙනෙක් මම. දැන් අද දරුවා කොහමද? අද දරුවා පෙර පාසලටත් යන්න කලින් සමහර බිමින් ඌරට සමහර අතු ඇවිදින්න පුළුවන් වුණ ගමන්ම ජංගම දුරකථනේ අතේ තියාගෙන ඉන්නේ. බොහෝ දෙමව්පියන් දරුවව නිදි කරන්නේ, දරුවට කන්න දෙන්නේ විශේෂයෙන්ම ජංගම දුරකථනය අතර තියලා. ඉතින් එතකොට ගල්ලෑල්ල ලියපු මමයි මේ ජංගම දුරකථනය අතේ තියෙන දරුවයි සමාන වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා අපි මේ පිළිබඳව හිතන්නට ඕනේ. එතකොට පළවෙනි දේ තමයි කිසිම මවකට, පියෙකුට, වැඩිහිටියන්ට තමන්ගේ ළමා කාලය සහ දරුවාගේ ළමා කාලය සසඳන්නට බෑ. හැබැයි ඔබ කියයි අනේ අපි ඒ කාලේ හරි සංවේදී, අපි වැඩිහිටියන්ට ගරු කළා, අපි සතුන්ට ආදරය කළා, අපිට පරිසරයට ආදරය කරා, අපි මුරණ්ඩු නෑ, අපි ආවේගශීලී නෑ. ඔබ එහෙම කියයි. ඒකට තියෙනවා හේතුවක්. මොකද ඒ කාලේ දරුවා ස්වභාවික ලෝකයක් එක්ක මේ අපට පරිසරයත් එක්ක ඉතාමත්ම ළඟ සම්බන්ධයක් තිබුණේ, සමීප සම්බන්ධතාවයක් තිබුණේ. අපි ගහේ කොළේ ඇලේ නටපු, දුවපු, සෙල්ලම් කරපු අය, එතකොට කුඹුරේ සෙල්ලම් කරපු අය, මඩ හොඳට අතගාපු අය, එතකොට
ඔය පලා නෙලන්න ගියා අපි. එතකොට මේ හැම දෙයක් එක්කම අපි කුරුල්ලන්ගේ ගීතාපු අපි සත්තු සරපය හොඳට අඳුරගත්තා අපි. හැබැයි දැන් දරුවා එහෙම නෑ. දැන් මනුස්සයා කියන්නේ කවුද? මේ මිනිස් ජීවියක් කියන්නේ ස්වභාවික කෙනෙක්. එතකොට මේ ස්වභාවික කෙනාට මාර්ග ස්වභාවික පරිසරය අත්විඳින්නට දෙන්නට ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දරුවට ස්වභාවික පරිසරය ඔබ ඉතින් විනෝද ගමනක් යනකොට තමයි අත්පත් කරලා දෙන්න ඕනේ. ඔබ ඇලක දොලක වැවක නාන්න කෙසෙල් කොලේක උතුබ බත් එකක් කන්න කොහේ හරි ගහක් යට ඉඳගෙන ඒක ඔබ මේ විතාමත්ම උත්කර්ෂවත් විදියට විනෝද ගමනක් සංවිධානය කරලා තමයි කරන්නට ඕනේ. නමුත් අපි එහෙම නෙමෙයි. අන්න ඒ නිසා ස්වභාවික පරිසරය තුළ ජීවත් වෙච්ච ළමයෙකුයි ඒ පරිසරය නැතුව ඉතාම කෘතිම සහ ඩිජිටල් ලෝකයක ජීවත් වෙන ළමයන් අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස මනසට දැනෙනවා. එතකොට දැන් යාන්ත්‍රික දේවල් වල දැන් අපි ඊටාම හොඳ උදාහරණයක් ගමුකෝ. දැන් ඉස්සර අපි අම්මලා තාත්තලා ළමයන්ගෙන් අහනවා, දැන් මොකද කරේ, අද මොනවද තිබුණේ, අද මොකද්ද කරේ, මොකද්ද මේ ප්‍රශ්නේ වුණේ, එහෙම කියලා. දැන් ඒකත් ඩිජිටල් ක්‍රමයෙන් ගින් තියෙන්නේ. ගුරුවරුන්ගෙන් චැට් කරලා අහනවා දෙමව්පියෝ. එහෙම නැත්නම් සමහර පාසල් නැත්නම් පෙර පාසල් එහෙම තියෙනවා, අර කැමරා තියෙනවා, ගෙදර ඉඳන් අම්මර තාත්තට බලන්න පුළුවන් ළමයා මොනවද කරන්නේ, ඔව් බලන්න පුළුවන්. එතකොට විවිධ දේවල් තියෙනවා. එතකොට අර දැන් ස්වභාව ධර්මයේ තුල මේ කතාව දැන් රෑට ඉඳ කෑම මේසේදී අපි කට්ටිය ඔක්කොම එකට ඉඳ ගන්නවා. එතකොට අම්මා කියනවා මෙයා අද මේ වගේ දෙයක් කරා, මගෙන් අහන්න නැතුව මේ අල්ලපු ගෙදරත් එක සෙල්ලම් කරන්න ගියා. අපි පොඩි කාලේ ඔය වගේ දඬුවම් තියෙන්නේ. එතකොට තාත්තා ඒකට මොකක් හරි කියනවා. හැබැයි අද එහෙම නැහැ. අද ඒකත් යාන්ත්‍රීකරණය වෙලා තියෙන්නේ. එතකොට දැන් මම අත්විඳපු ළමා කාලයේ මගින් තුලින් ගම්මේ වුණු හොඳ ලක්ෂණ, ස්වභාවික ලක්ෂණ, හොඳ යහපත් ගති පැවතුම් අද දරුවගෙන් අපිට බලාපොරොත්තු වෙන්නට බෑ. ඒකට ඔබ කරන්න ඕනේ පුළුවන් තරම් ස්වභාව ධර්මයත් එක්ක දරුවාව අනුගත කරන එක. එතකොට එක පැත්තකින් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. දෙවැනියට බොහෝ දේවල් නූතනේ වෙනස් වෙලා. දැන් බලන්න ඉස්සර අපි කියනවා අපේ මගේ තාපියා මට මතකයි අපිට දඬුවම් කරනවා උදේ නැගිටිනකොට පෙරෝපු රෙද්ද නවලා ඇඳ ලස්සනට හදලා නැගිටේ නැත්තම්. දැන් අද වෛද්‍යවරුන් කියනවා අර පෙරෝපු රෙද්ද 3-4ට නවලා කොට්ට යටින් දාන්න එපා. ඒක අවුවට දාන අවුවට දාන්න බැයි නම් හොඳට විහිදලා තියන්න. මොකද රෑක් එළි වෙනකොට අපේ සමේ තියෙන විවිධ දේවල්, ශුද්ධ දේවල්, එක එක දිලීර බැක්ටීරියා විවිධ දේවල් මේ පෙරෝණ රෙද්දේ තිබිලා මේක හොඳට නමලා නමලා කොට්ට යටින් දැම්මම මොකද වෙන්නේ? මේ අඳුරේ මේ බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒ නිසා වෛද්‍යවරු ඉතාමත්ම බුද්ධිමත්ව අපිට පහදලා දෙනවා මේ ඉස්සර වගේ දැන් ඔය පෙරෝණ රෙද්ද නමලා තියන්න එපා. එතකොට දැන් මගේ පියා පුංචි කාලේ එහෙම නොකරොත් අපිට දනුවම් කළා. හැබැයි අද දරුවට කොහමද දරුවා මේ ඔය ඇඳ ඇතිරි නවලා මේ නැගිටින්නේ? හැබැයි කොහොම හරි ඒ කරන්න දෙන්නෙත් නැහැ. එතකොට අන්න ඒ වගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. එතකොට මට මතකයි ඉස්සර අපි ගල්ලෑලි ලියලා ඊට පස්සේ තීන්ත පෑන කියලා එකක් තිබුණා. මාර්ග තීන්ත කුප්පියක් තියෙනවා, කටු පෑන කියලා එකට කියන්නේ. ඒකේ ගගා ලියනවා. මට මතකයි අපි ගල්ලෑලි ලියන කාලේ අපි හරි ආසයි අපි කටු පෑනෙන් ලියන තරම් ටිකක් ලොකු අය කියලා පෙන්නන්න. එතකොට අපිට වඩා වැඩිමල් ළමයින්ගෙන් තීරණ අරගෙන අතේ ගා ගන්නවා. අපි කටු පෑනෙන් ලියනවා කියලා ආඩම්බරෙන් පෙන්නන්න. කටු පෑනෙන් පස්සේ පැන්සල එනවා. පැන්සලෙන් පස්සේ එනවා තීන්ත පෑන. කාබන් පෑනෙන් ලිව්වොත් අකුරු ලස්සන වෙන්නේ නැහැ කියලා කාබන් පෑන අවසානයේ තමයි අපිට හම්බ වෙන්නේ. හැබැයි දැන් දරුවා එහෙම නෙමෙයි. ඉතින් ඒක නිසා මේ යුග සංසන්දනය කිරීම අපි කළ යුතු දෙයක් නෙමෙයි. මොකද ඉස්සර අපි අම්මලා තාත්තලට එකට එක කියනකොට දැන් අපි ගැහණු දරුවන් විදියට එක ටික ලොකු වැරදක් විදියට ආවේ. හැබැයි දැන් ළමයි කොහොමත් පොඩ්ඩක් පුළුවන් වෙච්ච දවස් ඉඳන් එකට එක කියනවා. ඊළඟට දැන් අපි පුංචි කාලේ අපි මොනවා හරි මට නම් මතකයි මාර්ග මේ අම්මලා තාත්තලගෙන් ගොඩක් දේවල් එහෙම ඉල්ලන්නේ නැහැ. සමහරවිට අපිට හැංගීමක් තිබුණා අම්මලා තාත්තලට මේ ඉල්ලන හැමදේම දෙන්න බෑ. හැබැයි දැන් දරුවා මොකද කරන්නේ? සුපිරි වෙනදසලට යන්නේ. සුපිරි වෙළඳසල්ලේ හැමතැනම පාට පාට විවිධ දේවල් තියෙනවා. දරුවා දන්නේ නැහැ මේවට සල්ලි දෙන්න ඕනේ, දෙමව්පියන් මේ මුදල් හරියට පරිපාලනය කරන්න ඕනේ, ඒව අවබෝධයක් නැහැ. දරුවාට හිතෙන්නේ මෙන්න තැනකට ආවා අම්මලා තාත්තලත් කරන්නේ බඩු ටික අරගෙන දාගන්නවා, ඒ කියන්නේ මටත් මෙතන තියෙන දේවල් ඔක්කොම දාගන්න පුළුවන් කියලා. එතකොට දරුවාට මේ අපි පරිසරය තුළින් දරුවාට ඒක දැනෙන්න ඇරලා නැහැ. දැන් අපිට ඉස්සර අපි කිව්වොත් එහෙම අපිට මොකක් හරි අයිස්ක්‍රීම් එකක් ඕනේ කියලා සමහරවිට අම්මලා තාත්තලා කිව්වම අයිස්ක්‍රීම් එක දැන් අරන් දෙන්න බෑ, සල්ලි නෑ කියලා කිව්වොත් ඉතින් අපි ඒක තේරුම් ගත්තා. ආයි අපිට ඒකට සටන් කරන්න ගියේ නෑ.
හැබැයි දැන් මම දැකලා තියෙනවා ඕන තරම් සුපිරි වෙළඳසැලවල් වල දරුව පෙරලි පෙරලි අඬනවා. මට මේව ඕනේ, මට මේව ඕනේ, නැත්තම් මම යන්නේ කියලා අනන්ත අප්‍රමාණ සුපිරි වෙළඳසැලවල් වල පෙරලින ළමයි, කෑකෝ ගහන ළමයි මම දැකලා තියෙනවා. දැන් මම පියා මොකද කරන්නේ? ලැජ්ජයි මේ ළමයා දඟලනකොට කියලා මොකද කරන්නේ? පටිපිටි මිනිස් බල්ලෙන් හින්දා ආරන් දෙනවා. දැන් දරුවාගේ මනසට යන්නේ මොකද්ද මහරග? එහි මැඩුවොත් තමයි හරියට. හරි මම මේ සටන දියත් කරන්නට ඕනේ. මේ මෙහෙයුම මම දියත් කරන්න ඕනේ. මේකේ අවසානයේ මට ජයග්‍රහණය ලැබෙනවා. ආදරණීය දෙමව්පියනි, ඔබේ දරුවා දරුවාට අවශ්‍ය දේ ඔබ දන්නවා. මේ දරුවාට මේ වෙලාවේ වතුර ඕනද, සෙල්ලම් බඩුවක් ඕනද, ඊට වඩා දෙයක් ඕනද කියලා ඔබ දන්නවා. ඔබ හොඳම දේ තමයි ඔබේ දරුවාට දෙන්නේ. මම දන්නවා අපේ රටේ දෙමව්පියන් තරම් මේ පෘථිවියේ දරුවන් වෙනුවෙන් කැප වෙන දෙමව්පිය කොහෙවත් නැහැ. එතකොට ඔබේ පණට වඩා ඔබ ආදරේ. එතකොට ඔබ දන්න ඔබේ දරුවාට දෙන්න ඕන දේ. එතකොට එකක් තමයි අපිට ඒක කරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. අපිට එහෙම තත්වයක් නැති වෙන්නට පුළුවන්. එහෙම නැත්තම් ළමයාට ඒක අවශ්‍ය නැති දෙයක් වෙන්නට පුළුවන්. දැන් බිම දිගේ පෙරලිලා කෑ ගහන දරුවෙකුට කිසි දිනක ඔබ මේ දේ දෙන්නට එපා. ඔබට ඒ වෙනුවට කරන්න පුළුවන් දරුවාට පැහැදිලි කරලා දෙන්න. එක්කෝ පුතා මේක ගන්න වැඩි, මේක ගන්න මගේ ළඟ සල්ලි නැහැ. එහෙම වේදන් කරොත් අපිට ඒට කන්න බොන්න සල්ලි නැති වෙන්න පුළුවන්. මොකක් හරි සමහරට ඔයාටම මේ පොතක් අරන් දෙන්න බැරි වෙන්න පුළුවන් කියලා මේ සංවේදී ලෙස පැහැදිලි කර දීම, හරියට අර්ථ ගැන්වීම, යථාර්ථය පැහැදිලි කිරීම ඉතාම වටිනවා. එහෙම නැත්නම් අපි හිතමු ඒක සුදුසු නැහැ කියලා. මේක ළමයෙකුට අවශ්‍ය දෙයක් නෙමෙයි. නැත්නම් මේක ඔයාට කන්න හොඳ නැති දෙයක්. එහෙමනම් ඒක පැහැදිලි කරන්න පුළුවන් නේද? කොටින්ම දෙමව්පියන් ඒක අරන් දෙන්නේ නැති සැබෑ හේතුව දරුවාට පැත්තකට අනගහලා සුපිරි වෙළඳසැලේ පැත්තකට අනගහලා එවලෙම මේක පැහැදිලි කරලා දෙන්නට ඕනේ. සමහර මම ළමා උපදේශනය ඉතාමත්ම වැඩියෙන් කරන කෙනෙක්. දරුවා මට ඇවිල්ලා කියනවා අපේ අම්මා ගහනවා හැම වෙලේම. එතකොට මං අහනවා පුතේ ඇයි ගහන්නේ? ඔයා මොකක් හරි වැරද්දක් කරාම වෙන්නේ නැද්ද ගහන්නේ නේද? දන්නේ මොකද ගහන්නේ කියලා. මං දන්නෙත් නැහැ ගහුවේ මොකටද කියලා. ඒ කියන්නේ දැන් අපි ළමයා මොකක් හරි කරනවා අම්මට ඔක්කක් අනිනවා. මේ ළමයා දන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියනි, ඔබේ දරුවාට දඬුවමක් දෙනකොට, ඔබ දරුවාගේ යම් දෙයක් ප්‍රතික්ෂේප කරනකොට දරුවාට චෝදනා පත්‍රය ඉදිරිපත් කරන්නට ඕනේ. දරුවාට කියන්න ඕනේ ඔයාට මං ගැහුවේ මෙන්න මේකට. එතකොට ඔන්න මුලින්ම කියනවා ගැහුවේ නැත්නම් දරුවම දුන්නේ ගහන්න ප්‍රවර්ධනය කරනවා නෙමෙයි, මම මේ දඬුවම දුන්නේ මේ හේතුව නිසා. දෙවනුව ඔයා ඒක නොකරන්නයි තිබුණේ. හැබැයි ඔයා මේම නෙමෙයි ඒ වෙනුවට මෙන්න මේ දෙක දෙය කරන්න තිබුණයි කියලා විකල්ප විසඳුම ඔබ දෙන්නට ඕනේ. අපි නොයෙක් විට කරන දේ තමයි විකල්ප දේ දෙන්නේ. දැන් ඔයා ඔයාගේ පොත් ටික මල්ලි ඇද්ද තමයි. ඔයා දැන් මල්ලිට ගැහුවා. ඒක තමයි උන්වට ගැහුවේ. ඔන්න හරි වැර වැරද්දට ඒතු කිව්වා. හැබැයි ඔයාට තිබුණේ ඔයාගේ මල්ලිනේ, එයා පොඩිනේ. එයා ඇද්දාම ඔයාට තිබුණා එක්ක මට කියන්න. එහෙම නැත්නම් එයාට අදින්න බැරි තැනක එක තියන්න. ළමයාට විකල්ප විසඳුම අපි පහදලා දෙන්නට ඕනේ. දැන් ඔබ ඔබේ දරුවන් දෙදෙනෙක් රණ්ඩුනොත් මොකද කරන්නේ? ළඟට ආපු කෙනාට කෑ ගහපු කෙනාට නැත්නම් සමහර අය දෙන්නටම ගහනවා. ඒක නෙමෙයි උත්තරේ. මොකද දරුවාට පුංචි කාලේ ඉඳන් ඔබ මේ අත්පත් කරලා දෙන සැබෑ යථාර්ථවාදී ජීවිතය මතක තියාගන්න අනාගත වෘත්තීය ජීවිතයේදී, අනාගත පවුල් ජීවිතයේදී ඒ දරුවා පාවිච්චි කරනවා. මනසේ ඒ ක්‍රියාව, ඒ රටාව තැම්පත් වෙනවා. එතකොට ඒ විදිහට තමයි අපි ඉස්සරහට යන්නට ඕනේ. නූතනේ ඉන්න දරුවා ගැන කතා බහ කරනකොට අපි මේ යුග ගානක ඉන්න වැටිහිටියන් විදිහට අපිට තියෙන වගකීමක්. අපේ විදිහට නෙමෙයි අපි දරුවා හදන්න ඕනේ. මේ සමාජගත කරන්නේ අපි දරුවා හදන්නේ. අපි කියන අපේ දරුවා අපිට නෙමෙයි, හෙට දවසට රටටයි අපේ දරුවා තිරල කරන්නේ කියලා. ඒ නිසා රට ගැන හිතලා, දරුවා ගැන හිතලා, දරුවාගේ අනාගතය ගැන හිතලා අපි දරුවන්ව හදන්නට අත්‍යවශ්‍යයි කියන කාරණා විතුමිය බොහොම හොඳින් පැහැදිලි කරා. ඒ වගේම තවත් කාරණාවක් තමයි බොහෝ වෙලාවට දරුවන් ගැන කතා බහ කරන මම හිතන ඔබතුමියට බොහෝ වෙලාවට මේ ඉන්නේ දරුවන්ගේ ප්‍රශ්න ගැටළු විසඳන්න සහ ඔබ සැමියන්ගේ ප්‍රශ්න ගැටළු විසඳන්න මනෝවිද්‍යාත්මක ප්‍රතිකඩ ඔසේ. එතකොට බොහෝ වෙලාවට දරුවන් ගැන කියන දේ තමයි අපල දරුවෝ මුරාන්ටුයි. හරි ආත්මార్థකාමී. සංවේදීකමක් නැහැ මෙයාලට. හැබැයි මේ හැමදේම ඉගෙන ගන්නේ Taman තුලින් නැත්නම් දෙමව්පියන් තුලින්. ගෙදරින් කියන එක ගොඩක් ලාට අම්මලට මතක නැහැ නේද? මොකද ආත්මార్థකාමීකම ගැන කතා කරුත් එම් සමහරට කියනවා මේ ඔයා කෑම එක කන්න තනියම කන්න. වෙන කාටවත් දෙන්න එපා. බහගෙන කන්න. පොතක් කිලුවොතින් අම්මලා කියන දෙන්න එපා. එයා ගිනිච්චොත් එහෙම කවදයිද දන්නේ නැහැ. එයා හිටි ඉස්කෝලේ ආවෙ නැත්නම් ලියන්න දෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ මේ වගේ ආත්මార్థකාමී සිතුලි දරුවන්ගේ හිතවලට පුරවලා අන්ත අවසානයේදී වැටිහිටියන් ඇවිල්ලා කියනවා දරුවා ආත්මార్థකාමී. හරියටම හරි මහර්ගා. ඔබ ඉතාම හොඳින් පැහැදිලි කළා.
දැන් අපි තුම ස්කෝලය ගුරුවරිය කියනවා මොනහරි කුණු කසල මොනහරි තිබුණුති ඒ අපි අරන්දාන්න ඕන එක දැම් මේ කවුද කියන එක අහන්න ඕනෙ නෑ. දැන් අම්මත් එක්ක දරුව මගේ යනකොට කෙසෙල් එල්ලක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දරුව දුවගෙන යනවා මේ කෙසෙල් එල්ල අරන්දාන්න. අම්ම මොකද කියන්නේ? පිස්සුද අරෝ අරන්දාන්න එපා. ඔක දාපු එක අරන්දාන්න අපිට වැඩක් නෑ. අපි ඉන්න පැත්ත නෙමෙයිනේ. අපි මේ නෙමෙයි ඉන්නේ. ඔක දැන් ළමයා කියයි නෑ අපිට ටීචර් කිව්වා ඔක කවුරු හරි වැටෙන්න පුළුවන්. ඒ වාට වැඩක් නෑ නියයි යන්න. එහෙම ඔබ සමහර දෙනෙක් කරලා ඇති. එතකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ළමයා සංකල්ප දෙකක් අදහස් දෙකක් තුල ළමයාගේ මනස කැරකෙනවා දෝලණය වෙනවා. එයා කල්පනා කරනවා දැන් ටීචර් කියුව එක ධාරේ අම්මා කියන එක ධාරේ. හැබැයි නරක දේ ඉස්මතු කරගන්න කැමති මොකද මේක පාත් වෙලා මේ කෙසෙල් ඉල්ල අරගෙන තැනකට දානවට වඩා ලේසි අම්මා කියන දේ අහලා මේක නොකර ඉන්න එක. ඒක නිසා දරුවන්ට යථාර්ථවාදී මේ අදහස් මේ සැබෑ తත්වයේ මේ නිර්ව්‍යාජ తත්වයේ තුල අතරමං වෙන්නට දෙන්නට හොඳ නැහැ. ඊළඟට ඔබ කිව්වා වගේ මේ සමාජීය දරුව දානකොට දෙමව්පියව කල්පනා කරනවා මම වෛද්‍යවරයෙක් වෙන්න හිතුවා මං ඉංජිනේරුවෙක් වෙන්න හිතුවා නැත්නම් කවුරු හරි කෙනෙක් වෙන්න හිතුවා. ඒක මට කරගන්න බැරි වුණා. දැන් ඉතින් මට ලේසිම කෙනා තමයි මගේ ලේයින් හැදුණු මේ මගේ දරුවා මම නඩත්තු කරන දරුවා මෙයා හැදෙන්න ඕනේ මට ඕන විදිය මට මේක වෙන්න බැරුව ගියා. ඔයාගෙන් ඒක මං දකින්න ඕනේ කියලා දරුවන්ට මේ බලපෑම කරන එක. ඒ බලපෑමේ ලක්ෂණයක් විදියට අද දරුවන්ට අධ්‍යාපනිකව ළමයින්ට ලකුණු 100 ගන්න, ශිෂ්‍යත්ව පාස් වෙන්න, ඒ 9 ගන්න මේ හැම දෙයකටම අපි පොළඹ වෙනවා. හැබැයි අනාගතයේදී මම දන්නේ නැහැ මහර්ගා විභාග සහතික ගොඩක් තියෙන දරුවෝ ඉදී. හැබැයි විභාග සහතිකේ අර වෙන කිසි දෙයක් නැති වෙයි. ඒ ළමයි ළඟ සංවේදිකම්, ජීවිතයේ සුන්දරකම්, සැනසීම, සතුට, යහපත් ගති පැවතුම්, පෞරුෂය මේ දේවල් නැති වෙන්නට පුළුවන්. සමහර ලාවට මට හිතෙනවා ත්‍රිවිල් එන්ජින් එකකින් ලොරියක් දුවනවා වගේ වැඩ නේද මේ පුංචි දරුවන් තුලින් අපි මේ කරගන්න හදන්නේ කියලා. එතකොට මේ සමබර කර ගැනීම ඉතාම වැදගත්. දැන් දරුවන්ගේ අපි හැමෝගෙම අපි මොලේ දිහා කල්පනා කරාම මනෝවිද්‍යාඥයින් පැහැදිලි කරලා දීලා තියෙනවා වම් මොලේ සහ දකුණු මොලේ කියලා තියෙනවා. එතකොට වම් මොලේ තර්කානුකූල දේවල්, ඉතාම අධ්‍යාපනික දේවල් මේ දේවල් අරගන්නකොට දකුණු මොලය సౌందర్యාත්මක ඒ වගේම නිර්මාණශීලී ඒ වගේ දේවල් ග්‍රහණය කරගන්නේ. දැන් අපිට හිතන්න බෑ එකක් තිබුණාම ඇති කියලා. මොළ දෙකක් ස්වභාව ධර්මය අපිට දීලා තියෙන්නේ මේ දෙකම සමබරව තියාගන්න. අන්න ඒ නිසා ඔබේ දරුවාට අධ්‍යාපනික පැත්තෙන් වැඩි බරක් දෙන්න සමාජය තුල මේ අධ්‍යාපනික ලෝකයේ තුල අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒකට අභියෝග කරන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන් ඔබේ දරුවාට ඉතුරු භාගය හදලා දෙන්න. මොකද්ද? ස්වභාව ධර්මෙත් එක්ක ඉන්න, සුන්දරව ඉන්න, කතන්දර කියන්න. දැන් මම පුංචි කාලේ මගේ අම්මා මාව නිදි කරනකොට කවි කිව්වා. කතන්දර කියලා දුන්නා. අපි වෙලේ දොලේ ඇලේ ගිහිල්ලා නෑවා. ඊට පස්සේ මට මතකයි සෙල්ලම් ගෙවල් දැම්මා. කුරුම්බැට්ටි මැෂිමෙන් අපි වැඩ කරා. මඤ්ඤොක්ක කොලේ මාලි හදාගෙන දාගත්තා. එතකොට කොළපතේ අපි ඇදගෙන ගියා. මේ සියලු දේවල් ස්වභාව ධර්මයක් තුළ අපි නිර්මාණය කරගත්තා. ඒවෙන් අපි රස ගැන්නුණා. ඒන්නේ රසිකත්වය, ඒ රස ගැන්වීම තුළ අපි නොයෙකුත් රසායනික ක්‍රමවේදයන් වෙනස් වුණා. ඒ රසායනික දේවල් ඉතාමත්ම සංවේදීව සුන්දරව අපි තුළ තැම්පත් වුණා. හැබැයි අද දරුවට ඩිජිටල් ලෝකයේ ඉන්නේ. කොටින්ම මේ ඩිජිටල් ලෝකේ අපි කියනවා දුරකථන වැඩිය පාවිච්චි කරන්න දෙන්න එපා, රෑට දෙන්න එපා, බලන්න දෙන්න එපා, ඇහැට හොඳ නෑ, මේක විවිධ රෝග හැදෙන්න පුළුවන්. එහෙම නරක දෙයක්. හැබැයි දැන් දරුවෝ මේකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ ඇබ්බැහි වීම තුළ දෙමව්පියෝ කියනවා දැන් බලන්නකෝ අර එහා ගෙදර ළමයා නම් ඉන්නවා එයා හොඳයි. එහෙම නැත්නම් අක්කා බලන්න කොච්චර හොඳ ඔයා තමයි දෙමව්පියනි. ඊළඟට මම ඔබට කියන්න යන දේ තමයි සංසන්දනය කරන්නට එපා. දැන් මේකට මම උදාහරණයක් කියනවා මහර්ගා. දැන් යම්කිසි සැමියෙක් ඇවිල්ලා කියනවා බිරිඳට දැන් බලන්න ඔයාගේ හැටි ඔයාට වඩා කොච්චර හොඳ අල්ලපු ගෙදර බිරිඳ කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. බිරිඳ නිකන් ඉන්නවද? නිකන් ඉන්නේ නැහැ. බිරිඳ මේකට සටන් කරලා ලොකු ආරවුලක් ඇති වෙන්නට පුළුවන්. දෙමව්පියනි, අපි වැඩිහිටියෝ නිසා අපිට ඒව ආරවුල් ඇති කරන්න තර්ක කරන්න අපිට පුළුවන්. පුංචි දරුවා ඔබ මතක තියාගන්න සෑම විටම ඒ දරුවාගේ අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි මනස තුර ලිය වෙනවා, තැම්පත් වෙනවා, ඒවා විකෘති වෙනවා, යා ප්‍රතිනිර්මාණය වෙනවා. එතකොට ළමයාව සංසන්දනය කරාම මොකද වෙන්නේ? ඔබ මේ කරන්නේ ළමයාගේ පෞරුෂය බාල කිරීමක්, ළමයා තුළ හීනමානයක් ඇති කිරීමක්. දැන් සමහර අය කියන්නේ මෙයාද, මෙයා නම් මට විශ්වාසම නැහැ ශිෂ්‍යත්ව පාස් වෙයි කියලා. මෙයා කොහොමද කරන්නේ? උදේ ඉඳන් රෑ වෙනකන් ඕක කියනකොට ළමයාට ඍණාත්මක මනසක් නැති වෙන්නේ. ඒක නිසා දෙමව්පියනි, අපි නිකන් හිතමු ශිෂ්‍යත්ව භාගයට ඔබේ දරුවා සූදානම් වෙනවා කියලා. ඔබ කියන්න ඕනේ
මට විශ්වාසය වට මේ කරන්න පුළුවන් කියලා. මේක සාමාන්‍ය දෙයක් සරල දෙයක්. ඔයාගේ වයසින්නේ ළමයි තමයි මේකට මුහුණ දෙන්නේ. ලංකාවේ පළවෙනියා වෙන්නේ ලකුණු 200ම ගන්නෙ තෝ ආවගේ ළමයි. මට විශ්වාසය වට මේක කරන්න පුළුවන් කියලා. දැන් දරුවාගේ ධනාත්මක මේ සිතුවිලි ධාරාව දිනු වෙනවා. එයාට හොඳ උත්තේජනයක් සිද්ධ වෙනවා. ඒක ධනාත්මක උත්තේජනයක්. ඒ තුල ළමයා රස ගන්නවා. ළමයාට ආසිතනවා වැඩ කරන්න. මේ ඔයා කොහොමද කරන්නේ? ඔහොමනම් කළා හරියන්නේ නැහැ. ඕම කළා කොහොමද? එහෙනම් අපිට පාස් වෙන්න තිබුණානේ. ඔවගේ දේවල් කිව්වොත් දරුවාට හිතෙන්නේ මං කොච්චර උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ කියලා. දරුවාට කොච්චර ගහලා බැනලා පාඩම් කරත් පන්ති 100කට හරියත් විභාගෙට යන්නේ කොහොමද? පන්ති ටික නැහැ. අත්පොත් නැහැ. අම්මා තාත්තත් නැහැ. දරුවා තනියෙන් යන්නේ. දරුවා විභාගෙට ඉඳන ගන්නේ මොකක් එක්කද? මනස එක්ක විතරයි. එහෙනම් අවසානයේ අපි දරුවාගේ මනස තමයි ප්‍රකෘතිමත් කරලා උත්තේජනය කරලා සතුටුදායක කරලා තියන්නට ඕනේ. මොකද දරුවා සතුටින් නම් දරුවාට මනස පාවිච්චි කරලා විභාගෙදී ලියන්න පුළුවන්. මොකද ඊට කලින් හිටපු කිසිම දෙයක් කිසිම කෙනෙක් දරුවත් එක්ක මේ මොහොතේ ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ තව දෙයක් තියෙනවා මේ ඔය දරුවන් ඔබ කියවනේ ආවේගශීලී වෙනවා කියන්නේ. ඔහොම ආවේගශීලී වෙන දරුවෝ ඉන්න අනන්ත බඩු පොළවේ ගහන දෙමව්පියන්ට ගහන ඒ වගේ දේවල්. ඕ අයිතිම් පුංචි කාලේ පොඩි උන්නේ කරන්නේ. පස්සේ ඕක හරියයි. මතක තියාගන්න මේ ලෝකයේ තුල මානසිකව අපි ඇබ්බැහි වෙලා තියෙන දේවල් નિરાයාසයෙන් නැති වෙන ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා ඒක ආයාසයෙන් අපි කරන්නට ඕනේ. හොඳ පුරුදු අපි ආයාසයෙන් පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි රටාවක් හැදෙන්නේ අපේ මොළේ තුල. ඒක නිසා දරුවන්ගේ එවැනි පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා නම් ඔබ දැනගන්න අනාගත ලෝකේ අනාගත වෘත්තියේ සහ පෞල් ජීවිතයේ මේ ප්‍රශ්නය තවදුරටත් වැඩි වෙලා බලපාන්නට පුළුවන්. ඒ නිසා පුංචි කාලෙම විසඳගන්න දෙමව්පියන් තුලයේ විසඳගන්න අමාරු නම් අපි හැම වෙලේම යෝජනා කරන්නේ උපදේශනය තමයි. හරි. ඉතින් උපදේශනයේ පිළිබඳව කතා බහ කරන මනෝවිද්‍යාත්මක පැතිකඩත් ඔස්සේ අපි මේ දරුවන් නූතන යුගයේ දරුවා ගැන අපි කතා බහ කරන්නේ. මේ නූතන යුගයේ දරුවාගේ මානසික ගැටලු තියෙනවා නම් ඒ මානසික ගැටලු කොහොමද නිසි විදියට කල්පනාකරණය කරගන්නේ? මේක මේ දරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි වැඩිහිටියන්ට මේ කතා බහගෙන ඉන්නේ. අපි මේ කතා බහ තුළදී තවත් දෙයක් ඉස්මතු කළ යුතුමයි රත්න මහත්මිය. ඒ තමයි දැන් අපි ඉස්සර නම් කියනවා ගැහැල් ළමෙක් උනා මේ වගේ හැදෙන්න. පිරිමි ළමෙක් නම් මේ විදිහට. හැබැයි අද නම් එහෙම වෙන් කරන්න බෑ. මොකද ගැහනු පිරිමි මේ සියලු දෙනාම අත වෙනකොට ලෝකයේ ඡය ගන්න එක හා සමානව තමන්ගේ හැකියාව එක විදිහට ගෙනල්ලා තියෙනවා. එතකොට මේ අපිට කියන්න බෑ ඉස්සර ගෑන් ළමේ ඉස්සර පිරිමි ළමේ මෙන්න මෙහෙම මෙහෙම හැදෙන්න කියලා. දැන් කොහොමද මේක අපේ කාලයට ගලපගන්නේ අපි? ඔබ කිව්ව හරියටම හරි. ගෑන් ළමයාද පිරිමි ළමයාද කියලා නැහැ. දෙන්නම ඉගෙන ගන්නවා. දැන් අද ලෝකෙ දිහා බැලුවම කාන්තාවන් ගොඩාක් ඉස්මතු වෙලා තියෙනවා. පන්තිකුණත් ඇරි ලකුණු ගන්න විශ්වවිද්‍යාලට තේරෙන්නේ බොහෝ දේවල් ශ්‍රී ලංකාවේ අපි දිහා බැලුවොත් කාන්තාවන්. ඉතින් මේ ගෑල් ළමයද පිරිමි ළමයද කියලා විශේෂයක් නැහැ. ඒ වගේම තව දෙයක් මට හිතෙනවා කියන්නට ඕනේ කියලා, මේ ගැහැණු ළමයින්ට පිරිමි ළමයි කරේ තියෙන බය, පිරිමි ළමයින්ට ගැහැණු ළමයි යන තියෙන ආධුනික බව, මේවත් අපි නැති කරන්නට ඕනේ. දැන් මිශ්‍ර පාසල් වලට ගිය දරුවෝ දන්නවා ඔවුන්ගේ ගොඩක් අයගේ පෞල් ජීවිත පවා ඉතාම සාර්ථකයි. දැන් මම ගිය මිශ්‍ර පාසල් වලට හැමදාම මිශ්‍ර පාසල් වලදී අපි පිරිමි ළමයි එක්ක රණ්ඩු වෙනවා. ඔවුන්ට ඔවුන් එක ගහ ගන්නවා, ඔවුන් එක බැන ගන්නවා, ඔවුන්ගේ ශරීර වල දැන් ගහනකොට ගෑවෙනවනේ. එතකොට ඔවුන් මහා අමුත්තක් නැහැ. ඒක මහා අපිට මේ මහා ලොකු සිද්ධියක් බවට පත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මිශ්‍ර පාසල් නොවන පාසල් වලට ගිය ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන්ට හරි ආධුනික බවක්, හරි ඔතෑණි බවක්, හරිම සබකෝලයක් අපේ විරුද්ධ පාක්ෂික අයත් එක්ක විරුද්ධ ලිංගිකයන් කරේ ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා මම හිතනවා මුල සිටම මේ தත්ත්වය නැති කරන්නට ඕනේ. හැබැයි අපි දන්නවා අපේ සමාජය තුළ විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. සමහර අපචාර අපයෝජන සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් පිළිබඳවත් අපි තාම යථාර්ථවාදීව දරුවෝ ගැහැණු ළමයිද පිරිමි ළමයිද කියලා නැහැ. ඒකත් අපි දැනුවත් කරන්නට ඕනේ. ඒක වෙනම දෙයක්. නමුත් අපි පුළුවන් තරම් දරුවන්ට සෙල්ලම් කරන්න අවස්ථාව දීම දැන් මේ දරුවන්ට තියෙනවා විශ්ව ළමා ප්‍රඥප්තිය කියලා දෙයක්. විශ්ව ළමා ප්‍රඥප්තිය කියනවා දරුවාට සංස්කෘතියේ හැසිරෙන්න ක්‍රීඩාවේ හැසිරෙන්න අවස්ථාව දෙන්න ඕනේ කියලා. එතකොට දැන් ඔබ විභාගයක් දරුවාට ළඟ තියෙනවා නම් ළමයට සෙල්ලම් කරන්න දෙනවද? ළමයා කාලසටහන සෙල්ලම් නැහැ. ළමයට රූපහානි බලන්න දෙනවද? එහෙම නැත්නම් ළමයට නැටුම් සංගීත සින්දු ඒවා කියන දෙනවද? මතක තියාගන්න වම් මොළයේ දකුණු මොළයේ සමබර වෙන්නට ඕනේ යහපත් මානසික තත්ත්වයක් තියෙන්න. යහපත් මානසික තත්ත්වයක් තියෙන්නට ඕනේ විභාගයට ලියන්න. අන්න ඒක නිසා කොයි වෙලේවත් මේවා එපා කියලා බැහැර කරන්නට බෑ. මොකද ස්වභාව ධර්මය මේ රස විඳීම, මේ රසිකත්වය, මේ సౌందర్యාත්මක දේවල් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක දෙන්නට ඕනේ. ඒ නිසා දරුවන්ව සදා ගැනීම සදාකල්මම කියන්නේ මාර්ග කලාවක්.
ඒක විද්‍යාවක්. ඒක පුහුණු වෙන්න ඕන රටාවක්. මොකද අපේ රටේ කිසිදු තැනක නැහැ දරුවන් හදාගන්න ආකාරය ගැන කියලා දෙන තැනක්. ඒක තමන්ගේ තමන් හදන්නේ තමන්ට ඕන විදිහට. මගේ ළමයා මට ඕන විදිහට හදන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඔබ කිව්ව විදිහට සමාජගත වුණාට පස්සේ දරුවා කොහමද? අපි හිතමු මේ දරුවාගේ බෑග් එකක් අරගෙන දරුවාගේ පිටිපස්සෙම ගිහිලා අතින් අල්ලගෙනම ඉන්නවා. හැමතැනම ඒක කරන්න පුළුවන්ද? දරුවා දවසක රස්සාවක පරීක්ෂණයට යනවා. දැන් ඒකට අම්මත් එක්ක ගිහිලා අම්ම දොර ළඟ ඉන්න පුළුවන්. රස්සාව කරන්නේ කොහමද? ඊටත් එහා යන්කෝ. විවාහ ජීවිතේ කොහමද? ඒක නිසා මං හිතනවා අපි මේ පිළිබඳව කුඩා කාලේ හිතන්නට ඕනේ දරුවාගේ. මොකද අපි කැමති අපේ දරුවෝ හොඳට සමාජගත වෙලා හොඳට සමාජයන්ත්‍රයත් එක්ක ගැටිලා ඒත් එක්කම සතුටෙන් ජීවත් වෙනවා බලන්න. ඉතින් ඒ සතුට තමයි අපි ඔබ වෙනුවෙන් ළඟා කරන්නේ. හැම මොහොතකම දරුවාව කඩේ විවාහකට සූදානම් කරන්නේ නැතුව ඔබට පුළුවන් නම් ඔබේ දරුවාගේ ජීවිතය දිනන විවාහකට මුහුණ දෙන්නට අවශ්‍ය සැකසුම ඔබට හදා දෙන්නට පුළුවන්. ඒක තමයි දෙමව්පියන් විදිහට අපි කර යුතු ලොකුම දේ. මේ කතාවත් මට මතක් වුණා. රත්න මිස් මෙහෙම කතාවක් කියනවනේ, ශිෂ්‍යත්ව විභාගයට බොහෝ වෙලාවට ලකලැහැස්සෙන්නේ දරුවන්ට වඩා දෙමව්පියන්. එහෙම එක් දරුවෙක්ගෙන් අහනවා, කොහොමද පුතේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමත්ද ඔයා? මම සමත් නෑ. ඉතින් අසමත් වීම මං හිතන මගේ ජයග්‍රහණය කියලා. මොකද අපේ අම්මට මං හොඳ පාඩමක් ඉගෙනුවා කියලා. ඉතින් ඒ නිසා දරුවන් තුල දෙන්න ඕනේ ඔබ නෙමේ දිනන්න ඕනේ, ඔබේ දරුවයි දිනන්න ඕනේ. ඔබ දින්නා පෙරදුනා නෙමේ, ඔබේ ජීවිතේ ඔබ තනාගත දේවල් ඔබේ දරුවාට ඊට වඩා ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. හැබැයි එහෙමයි කියලා ඔබට නොලබුණු දේවල් කියලා ඔබ මුදල් වියදම් කරලා ලබා දෙන අනාගතය ගැන නෙමේ අපි මේ කතා බහ කරන්නේ. අවසන් විනාඩි කීපේ පුරාවට අපි කතා බහ කරමු. දැන් අපි සමාජය ගැන කතා බහ කරා, දරුවා වන්කන කතා කරා, වැඩිහිටියන් ගැන කතා බහ කරා. සම්ස්තයක් විදිහට වැඩසටහනේ මොකද්ද අපි වැඩිහිටියන්ට දෙන්න පුළුවන් ආදර්ශය සහ උපදෙස්? අපි මේ සම්පින්දණය කළොත්, සමාලෝචනය කළොත් ඔබේ ළමා කාලය හා සසඳන්නට එපා. ඒ වගේම ඔබට කරන්න බැරි සියලු දේ දැන් දරුවා තුලින් කරගන්නට යන්නට එපා. අධ්‍යාපනයේ දරුවාගේ එකම ඉලක්කය නෙමෙයි. දවසකදී හැමෝම අපි හිතමු එක සහතිකයක් උපසහතිකය කියලා, සියලු දෙනා උපසහතිකයේ ඉස්සරහා හිටියොතින් මං හිතනවා යම් කිසි තෝරා ගැනීමකදී උපාධිය හැර තව මොනවද තියෙන්න ඕනේ කියලා බලන්න වෙයි. අන්න කුසලතාවය, අන්න පෙළඹවීමේ ගුණාංග, අන්න යාගේ තියෙන පෞරුෂය, යාගේ තියෙන ආකල්ප, මේ ටික ඕන වෙනවා. මේ නූතන සමාජය මතක තියාගන්න විභාග සහතිකයට ඔබෙන් බලාපොරොත්තු වෙනවා මං ඔය කිව්ව සංකල්ප. ඒක නිසා මෙන්න මේවා එදාට ඇති කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එක දවසකට හරියට බෙහෙතක් දීලා එන්නතක් දීලා කරනවා වගේ අද ඉඳන් හොඳ ආකල්පයක්, අද ඉඳන් හොඳ පෞරුෂයක් කියලා ඇති කරන්නට බෑ. ඒ සැබවින්ම දරුවා ඒ පුංචි කාලේ ඉඳන් ඇති කරන්න ඕනේ. පෙරපාසල් යුගයේ තමයි මේ ආරම්භ කරන්න ඕනේ. සමහර අවුරුදු 10 විතර වෙනකොට අපි කියනවා අනාගත වැඩිහිටියන් නිර්මාණ වෙනවා කියලා. හැබැයි ඒත් පසුතැවිල්ලටපත් වෙන්නට එපා. ඥානමය ලක්ෂණ සහ පුරුදු පුහුණු කියන දේවල් ඕනතරම් පරිසරය විසින් නැත්නම් අපේ කිම් උපදේශණ වැනි සංකල්ප තුලින් බැහැර කරලා ඊට වඩා ධනාත්මක ප්‍රහාරයක් එල්ල කරලා ඒ ඉස්සරහට ගෙනියන්න පුළුවන් බව මනෝවිද්‍යාඥයින් කියනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම දරුවා පිළිබඳව අවධානයෙන් ඉන්නට ඕනේ. ස්වාධීන ජීවිතයක් දරුවාට ලබා දෙන්නට ඕනේ. දරුවාගේ සියලු බර ඔබ උලන්නට අවශ්‍ය නැහැ. පුංචි කාලේ ඉඳන් තමන්ගේ වැඩ කරගන්න මේ දේවල් කියලා දෙන්න ඕනේ. ඒත් එක්කම දරුවාට දරා ගැනීමේ හැකියාව ඔබ කියලා දෙන්නට ඕනේ. ඒත් එක්කම දරුවාට යම් දෙයකට එකඟ වීමේ හැකියාව මේ සියලු දේ කියලා දෙන්නට ඕනේ. ඒක නිසා දරුවාගේ ජීවිතය පිළිබඳ වග කියවන ගුරුවරුන් බවට පත් වෙන්නේ දෙමාපිය වෙන ඔබ කියලා අවසාන වශයෙන් මං කැමතියි කියන්නේ. ඉතින් ඔබ තමයි ඔබේ දරුවා ළඟ ඉන්න ළඟම ගුරුවරිය. ඒ නිසා වැඩිහිටියනි ඔබට තියෙන සමාජ වගකීමක්, ඒ වගකීම ගැන ඔබ හිතන්නේ. ඒ වගේම සමාජය ගැන කතා බහ කරනකොට රත්නමිස් මට මෙහෙම කතාවක් මතක් වෙනවා. අලි ඇතුන්ගේ සමාජය තුළදී අලුතින් රැලට අලුත් සමාජිකෙක් ආවොත් ඒ සමාජික පරිස්සම් කරන එක වැඩිහිටියන්ට විතරක් නෙමෙයි, ඒ රැළේම තියෙන වගකීමක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි වානරයන්ගෙත් ඉන්නේ ඒ විදිහටමයි. ඒ කියන්නේ හැම කුඩා දරුවෙක්ම සමාජයක් විදිහට අපිටත් තියෙන වගකීමක් ඕන්ව ආරක්ෂා කරන්න, ආදරය කරන්න, රැක බලා ගන්න. ඉතින් මේ සතුන්ට පවා තියෙන ඕන්ට ආවේනික වෙලා තියෙන ලක්ෂණ ඇයි මේ උසස් මනසක් හිමි මිනිසාට නැත්තේ? ඒ නිසා සමාජයක් විදිහට අපි ජීවත් වෙනකොට අපේ දරුවා විතරක් නෙමෙයි අන් දරුවන්වත් ආරක්ෂා කරන්න, ආදරය කරන්න, ඕන් වෙනුවෙන් කාලය කැප කරන්න අපි සමාජයක් විදිහට දැනගත යුතුයි. සතුන්ගෙන් හෝ
අපිට පාඩමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒක ලොකු අවස්ථාවක්. එහෙනම් හිතවතුනි අපි මේ කතා බස් කරේ ඔබේ නූතනයේ ඉන්න දරුවා නිසි විදිහට කළමනාකරණය කර ගැනීම ඔබ සතු කාර්යභාරයක් කියන කාරණාව ගැනයි. ඉතින් එහෙනම් සමුගෙන යන්නයි මේ කාල වේලාවෙන් කරගන්නේ. ඒ වගේම මේ පිළිබඳව කතා බහ කරා වගේම තවත් ඔබගේ ජීවිත රූපදේශණයේ අවශ්‍යයි. ඒ සඳහා ඔබට හොඳම මඟ එතුමියයි. ඒ නිසා මම එතුමියගේ දුරකථන මාර්ගයත් මතක් කරන්නම්. 0765-02-12 තමයි ඇගේ දුරකථන මාර්ගය. බොහොමත්ම ස්තුතියි මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අද දවසේදීත් අපට ලබා දුන්න මේ අනුග්‍රහය සාර්ථකත්වයට බොහොමත්ම ස්තුතියි. ආශිභ වේවා. ආයිබෝන්. ඉතින් හෙසේ නම් හිතවතුනි රැඳී ඉන්න නිරන්තරයෙන්ම ජයමකරු පහණේ නාලිකාව අභිමානවත් ඡායාග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටිය ඔබට නිරන්තරයෙන්ම තෙළන කරන්නේ ජයමකරු පහණේ නාලිකාවයි. ඒ නිසා බොහොම සාඩම්බරේ සමාජ වගකීමක් සමාජ මාධ්‍යයක් ඔස්සේ අපි ඔබ ගැන කතා බහ කරන්න මෙලෙසින් සූදානම් ඉදිරියටත්. එහෙනම් ලබන බදාදාවේදී මේ විදිහටම ඔබේ ජීවිතේ නිවැරදි දිශානතේ තෝරා දෙන්නට ප්‍රභාතේ වැඩසටහන්තුලින් අපි සූදානම්. එතෙක් ඔබ සිල් දිනාටම සුබ සතියක්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.